මේ මාර්ගාංගාට පුරුදු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාන යෝගය ප්‍රතික්ෂේප කළා, අත්තකිලමතාන යෝගය ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරු උන්වහන්සේ දේශනා කරනවා ආරියෂ්ටායක මාර්ගය. මේ ආරියෂ්ටායක මාර්ගය දේශනා කරන්නේ චක්කුකරණේ, ඥානකරණේ, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංයතති. මෙන්න මේ ආරියෂ්ටායක මාර්ගය අනුගමනය කිරීම නිසා චක්කුකරණේ අස පහළ වුණා, ඥානය පහළ වුණා, කෙලෙස් සංසිඳුණා, අවබෝධය පහළ වුණා, නිර්වාණය සාක්ෂාත් වුණා. මේ කරුණු පහ සිද්ධ වුණා. ඥානය පහළ වුණා, ඇස පහළ වුණා. ඒ ඇස කියලා කියන්නේ දහම් ඇස. එතන දහම් ඇස කියලා කියන්නේ යථාර්ථයේ තේරුම් ගැනීමේ ඇස. තමන්ගේ ආධ්‍යාත්මය තුල පවතින මමත්වයේ තේරුම් ගැනීමේ ඇස. දැන් බොහෝ දෙනෙක් මේ සංසාරේ දුවන්නේ මමත්වයේ ගැන තේරෙන්නේ නැති නිසානේ. මම මගේ කියන සංකල්පණයෙන් ගිලෙන්න ගිලෙන්න මිනිසුන්ගේ ජීවිත අවුල් වෙනවා. මිනිසුන්ගේ ජීවිතවල බලාපොරොත්තු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ජීවිත අවුල් වෙනවා. බලාපොරොත්තු අඩු කරගන්න නම් ආරියෂ්ටායක මාර්ගය තුල ජීවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ආරියෂ්ටායක මාර්ගය තුල ජීවත් වීමෙන් බලාපොරොත්තු අවම කර ගැනීම, සිතුවිලි අවම කර ගැනීම, සිත ශාන්ත භාවයකට පත් කිරීම තුළින් අවසානයේ පරම සත්‍ය සාක්ෂාත් කිරීම. ඒ තමයි නිබ්බාන. කිසිම සිතුවිල්ලක් නැති අවස්ථාවට හිතපත් වීම තුළ නිර්වාණය තියෙනවා. දැන් මොකක්ද මේ ආරියෂ්ටායක මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අංග 8 තමයි තියෙන්නේ. මේ අංග 8ෙන් තමයි අපි පෙන්නුම් කරන්නේ නිවන් මඟ සඳහා යා යුතු පාර. මේ මාර්ගාංගාට හොඳට අධ්‍යයනය කළාම, මේ ගැන හොඳට කිඳා බැහැලා ඇතුළට ගිහිලා බැලුවහම අපිට පේන කාරණේ තමයි මේ මාර්ගාටෙන් අංගාටෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සිතුවිලි අවම කර ගැනීම, සිත පිරිසිදු කර ගැනීම, පාරිශුද්ධත්වයට පත්වීම. එතකොට බුදු කෙනෙක් ලෝකයට ඇවිල්ලා උගන්වන්නේ, පැහැදිලි කරන්නේ, විග්‍රහ කරන්නේ කරුණෝ පාරිශුද්ධත්වයට පත්වෙන මාවත, පිරිසිදු වෙන විදිය, ඇලෙන් ගැලෙන් වලින් ඉවත් වීම. දැන් අපි සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රය කියලා, වස්ත්‍රයක් උපමා කොට කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, කුණු ගෑවිච්ච වස්ත්‍රයකට අපිට ඕනනව පාට දාන්න. එතකොට මිනිස්සෙක් මේ කුණු ගෑවිච්ච වස්ත්‍රය ගෙනල්ලා පාට හදලා ඒ පාටට දාලා ඒක වේලනවා. දැන් ඒ කුණු ගෑවිච්ච වස්ත්‍රයට හොඳට පාට වදිනවද? වදින්නේ නැහැ, කුණු නිසා. තවත් මිනිස්සෙකුට ඕන වෙනවා වස්ත්‍රයකට පාට දාන්න. ඒ මිනිස්සෙ ඉතාම පිරිසිදු වස්ත්‍රයක් අරගෙන. අරගෙනවිලේ ඒ වස්ත්‍රයට පිරිසිදු පාට බොහොම ලේසියෙන් මිශ්‍ර කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සිත කුණු කෙලෙස් වලින් අපවිත්‍ර වෙලා නම් ඒ සිතට යමක් ඇතුල් කරවන එක ලේසි නෑ. අපවිත්‍ර වෙච්ච, අපිරිසිදු වෙච්ච සිත වැරදි පාරට යන අවස්ථාව වැඩි, හරි පාරට යන අවස්ථාව අඩුයි. ඒ නිසායි බුද්ධ දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත මූලික පිරිසිදු භාවයට පත් කර ගැනීම, සිත සුද්ධ කර ගැනීම, ඇතුළාන්ත පිරිසිදු කරන එක හරිම වැදගත් දෙයක්. ඇතුළ පුළුවන් තරම් සුද්ධ කරගන්න. ඒ ඇතුළ සුද්ධ කරගන්න තමයි ආරියෂ්ටායක මාර්ගය තියෙන්නේ. ඒ ඇතුළ සුද්ධ කරගන්න තමයි දස කුසල් තියෙන්නේ. දස කුසල් පිරීමෙනුත් ආරියෂ්ටායක මාර්ගය සම්පූර්ණ කිරීමෙනුත් මේ ආකාර දෙකෙන්ම දස කුසල් සම්පාදනය කරගන්න ඕන. සිත පිරිසිදු බවට පත් කරගන්න ඕන. සිත පිරිසිදු බවට පත් කරගත්තොත් ඒ පිරිසිදු වෙච්ච සිත ඔබට සියල්ල දායාද කරනවා. මිනිහෙකුගේ ආධ්‍යාත්මය තුළ මම මගේ යන බලාපොරොත්තුව, මම මගේ යන සංකල්පනාව, මම මගේ යන විශ්වාසය මිනිහෙක් වැරදි පාරට යොමු කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව, කිසිම අපේක්ෂාවක් නැතුව, කිසිම ප්‍රාර්ථනාවක් නැතුව ජීවත් වීම තුළ තමයි පරම සත්‍ය තියෙන්නේ. පරම සත්‍ය සාක්ෂාත් කරන පුද්ගලයා බලාපොරොත්තු ජීවිතේ පුළුවන් තරම් අවමය තබා ගත යුතුයි, අපේක්ෂා අඩු කරගත යුතුයි.
ඒ අපේක්ෂා බලාපොරොත්තු අඩුවෙන් අඩුවෙන්න තමයි සිත පිරිසිදු වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරලා බලනවා ඉදිරියේදී ආරියෂ්ටායක මාර්ගය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු. හොඳයි අපි හඳුනගෙන දැන් ඔබට පැහැදිලි වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මෙතෙක් දුර අපි ආ ගමන් මගෙහි අපට අවශ්‍ය වූ කාරණාව ඔබට අවබෝධ කර දෙන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම කොයිතරම් දුරට අපට ඔබට පැහැදිලි කර දෙන්නට සිදු වුණාද? උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම තුළ බලාපොරොත්තු වූ පරමාර්ථය කුමක්ද? උන්වහන්සේ සකල ලෝකවාසී ජනතාවට මේ ධර්මයේ දේශනා කිරීම තුළ ඔවුන් රැගෙන යන්නට, ඔවුන් බලාපොරොත්තු වන්නා වූ නිර්වාණය අවබෝධ කරගන්නට කොයිතරම් සරලව පහසුවෙන් මේ මඟ පිළිසකර කර දුන්නාද කියන කාරණාව පූජ්‍ය පිරිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ඔබට පැහැදිලි වන්නට ඇති. එහෙමනම් මේ මඟ ඔස්සේ, මේ කරුණු අට ඔස්සේ ගොස් අපේ සිත පිරිසිදු කරගනිමින් අපි බලාපොරොත්තු වන්නා වූ නිර්වාණය කරා යන්නට කොයි ආකාරයෙන් පෙළ ගැසිය යුතුද කියන කාරණාව අපි උන්වහන්සේගෙන් අසා දැනගනු අවසරය අපි හැමදෙරෙනි. පළවෙනි කාරණේ තමයි සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දැකීම. සම්මා දිට්ඨි. දැන් අපි බොහෝ දෙනෙක් සම්මා දිට්ඨිය anu කුමක්ද කියලා අහපු ගමන් අපි බොහෝ වෙලාවට උත්තරයක් දෙන්නේ යහපත් දැකීම. බැලූ බැල්මට වචනේ හරි. නමුත් ධර්මානුකූල අර්ථය පේන ප්‍රමාණය මදි. සම්මා දිට්ඨිය anu සැබෑවටම කිසිම දෘෂ්ටියකට, කිසිම මතවාදයකට, කිසිම දර්ශනයකට, කිසිම තර්කයකට අහු නොවි සිත මැදස්තව තබා ගැනීම. ඒ තමයි සම්මා දිට්ඨිය. නොසෙල්වේ සිටීම. කිසිවකට කලබල වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ සිත අරගෙන බැලුවාම සිතේ ස්වභාවය අකුසල් කරන්න යන එක. සිතේ ස්වභාවය අකුසල් කරන්න යන එක බව දැනගෙන අකුසල් කරන්න යන සිත අකුසලයට යෑමට ඉඩ නොදී නවත්වාගෙන සිටිනවා. ඒ තමයි සම්මා දිට්ඨිය. මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන බොහෝ මිනිස්සු පක්ෂග්‍රාහී. ඒකනේ දේශපාලන වශයෙන් පක්ෂවලට බෙදෙනවා. කළු සුදු කියලා බෙදෙනවා. ගිහි පැවිදි කියලා බෙදෙනවා. මිනිස්සු එහෙම බෙදලා තිබ්බාම ලෞකික අරමුණු කරා යොමු කරවන එක ලේසි. බෙදෙන්න බෙදෙන්න ලෞකික අරමුණු සාක්ෂාත් කරගන්න ලේසි. හැබැයි බෙදී නැති වුණාම තමයි ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් වන්නේ. කිසිම බෙදීමක් නැහැ. පක්ෂ වශයෙන්, පාට වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන්, කළු සුදු වශයෙන් කිසිම බෙදීමක් නැහැ. මෙන්න මේ සියලුම මේ ඔක්කොම දෘෂ්ටි අපි විවිධ දේවල් අපේ ඇතුලේ තියාගෙන ඉන්නවා. විවිධ කුණු අපේ ඇතුලේ ගොඩ ගහගෙන මේ සියලු දේ සිතින් බැහැර කරන්න ඕන. සිතින් බැහැර වුණාම අපේ සිතපත් වෙනවා කිසිම දෙයකට ඇලෙන්නේ නැති, බැඳෙන්නේ නැති, ගැටෙන්නේ නැති අවස්ථාවකට හිතපත් වෙනවා. සිත ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව තිබුණාම අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. කිසිම දෙයකට ඇලිලා නැහැ. කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. කිසිම දෙයකට ආසාවක් නැහැ. ලොල් බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණය තමයි කිසිවකට ආසා නැති ලොල් බවක් නැහැ. යමකට ආසා වෙන්නේ එහි යථාර්ථය නොදන්නා තාක්කල්. අපි යමක යථාර්ථය දැනගත්තොත් ඔබ කිසිවකට ආසා කරන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ පාර යනකොට උන්වහන්සේ දැක්ක ලස්සන කාන්තාවක්. මේ කාන්තාව ඉතාම සුරූපී. මේ කාන්තාවට හිතුණා උන්වහන්සේට විවාහ යෝජනාවක් ගේන්න ඕන කියලා. නම මාගන්ධිය. මේ තරුණ කාන්තාව, සුරූපී කාන්තාව උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මම කැමති ඔබ වහන්සේ විවාහ කරගන්න කියලා. මට විශාල ධනයක් තියෙනවා. දීපලක්, බූදලයක් තියෙනවා. මම කැමති ඔබ වහන්සේත් එක්ක විවාහ වෙන්න. එතකොට උන්වහන්සේ මේ කාන්තාවට කියනවා, මේ මලමුත්‍රා අසූචි වලින් පිරිච්ච මේ කුණු ශරීරය අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නෑ. ඒ තමයි සම්මා දිට්ඨිය. මතු පිටින් බලන කෙනාට ඒක සම්මා දිට්ඨියක් ලෙස පේන්නේ නැහැ. ගැඹුරට කිඳාගෙන ගොස් බැලීමේදී යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඒ යථාර්ථය පෙනුනහම ඒ යථාර්ථය තුළ ලොල් බවක් ඇතිවන්නේ නැහැ. කලකිරීමක් මිසක්.
ආසාවක් ඇතිවන්නේ නැහැ. ආසාව නැතිකම මිසක්. අන්න එක තමයි බුදුරු ගන්නන්නේ. භෞතික ලෝකෙ මිනිස්සු මතුපිට දේවල් වලට ආසයි. දැන් අපි හිතමු අපි කලයක් හදනවා රත්තරන් වලින්. රත්තරන් වලින් කලයක් හදලා ඒකන ලස්සනට මැණික් ගාලා අල්ලලා ඒ කලේ අපි තියනවා. එතකොට මිනිස්සෙක් කැවිලා මේ කලේ බලලා මේ කලේට විශාල වටිනකම් කියනවා මේක වර්ණනා කරනවා මේකට බොහොම සැලකිලි. ඊට පස්සේ මේ කලේට අපි අසූචි පුරවනවා. නැත්තම් වෙන නරක දෙයක් පුරවනවා. පුරවලා හොඳට කට වහලා තියෙනවා. ඒත් අර මොඩ මිනිස්සු ඇවිල්ලා මේක වර්ණනා කරනවා. බාහිර පෙනුම. බාහිර පෙනුම වර්ණනා කරන්නේ. මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නවා මේ කලේ එළියෙන් බැලුවම මැණික් කල්ල රත්තරන් වලින් හදලා තියෙන නිසා මේක ලස්සනයි කියලා වර්ණනා කරනවා. ඒක වටිනකම කියනවා. හැබැයි මේ වර්ණනා කරන එක මිනිස්සෙක්වත් එයට වටිනකම් දෙන එක මිනිස්සෙක්වත් අහන්නේ නැහැ ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියන්නේ. මොනවාද කියන්නේ? බුද්ධිමත් මිනිස්සෙක් මෙතෙන්ට එනවා. අර වර්ණනාවට සවන් දීගෙන ඉන්නවා. ඒ වර්ණනාව අවසානයේ අහනවා මේ මිනිසයා මේ ඇතුලේ කුමක් පවතීද කියලා. ඒ සැකේ දුරු කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා කලේ අර වහපු කට අරිනවා. දැන් අර වර්ණනාවට වෙන්නේ මොකද? බොරුවක් පාඩුවක්. සියල්ල ප්‍රතික්ෂේප කරනවා. කොච්චර රත්තරන් අල්ලලා කොච්චර මැණික් අල්ලලා තිබුණත් මේක ඇතුලේ තියෙන්නේ අසූචි මලමුත්‍ර නම් කවුද මේකට වටිනකම් කියන්නේ? කවුද මේක කරේ තියාගෙන යන්නේ? කොච්චර වටිනකමක් වුණත් මේක වැදගත් නැති නිස්සාර දෙයක් බව තේරුම් ගන්නවා. ඒකයි මාගන්ධයට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ අසූචි මලමුත්‍ර වලින් පිරිච්ච කුණු ශරීරය අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නැහැ කියලා. ඒ තමයි සම්මා දිට්ඨිය. ඒ තමයි යථාර්ථය. ඒ තමයි පරම සත්‍ය. ඒ වචන ටික ඇයට කිව්වේ ඇය තුල රූපය නිසා ඇතිවෙච්ච මාන්නය. මතුපිට රූපයට ඇති වර්ණනා කරගැනීමේ ආසාව ඇයගෙන් පහ කරන්න. හැබැයි මේ කාන්තාව එක තේරුම් ගත්තේ වැරදි විදියට. මේ කාන්තාව හිතුව තමන්ගේ රූපයට විශාල නිඳාවක් කළා. ඒ නිසා විනාශයක් කරන්න ඕන කියලා විශාල විනාශයක් සිදු කළා. දැන් එතකොට බලන්න මතුපිට දැකලා නිගමනයන්ට නොඑළඹීම. ඒ තමයි සම්මා දිට්ඨිය. විශ්ලේෂණය කිරීම. තමන්ගේ ඇතුළාන්තයේ විශ්ලේෂණය කිරීම. තමන්ගේ සිත තුළට කිඳා බැහැීම. සිතේ පවතින අකුසල් නිරීක්ෂණය කිරීම. ඒ නිරීක්ෂණය කොට අකුසල් බැහැර කිරීම. සිතේ ඊර්ෂ්‍යාව ඇති වුණොතින් තමන්ගේ සිත තුළ ඊර්ෂ්‍යාව ඇති වෙච්ච බව තේරුම් ගන්නවා. ඒ ඊර්ෂ්‍යාව සිතින් අයින් කරන්න උත්සාහ ගන්නවා. බලන්න කොච්චර ලස්සන වැඩපිළිවෙලක්ද කියලා මේ දේශනාව. මේකත් එක්ක තමයි මිනිස්සුන්ගේ සිත්වල තියෙන ඕන නැති ආශාවල්, ලෞකික බලාපොරොත්තු, ලෞකික බැඳීම් සියල්ලෙම හිත අයින් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික 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 ජීවිතය අන්තර්ගත වෙනකොට. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතේ පරම සත්‍ය අවබෝධ කරගන්න